රිදී මාලියත් යකහා උල්පත ප්‍රදේශයේ 50 හැවිරිදි දෙදරු මවක මීට වසර දෙකකට ඉහතදී ඝාතනය කර ගෙවත්තේ වලදැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගු ටිකත් 26 හැවිරිදි පුතා මහියංගනේ වැඩ බලන මහේස්ත්‍රාත් එස් ගෝවින්ද මහතා විසින් ලබන 9 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූහ. ඉකුත් 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේදී සිදුව ඇති මෙම ඝාතනයෙන් මියගොස් ඇත්තේ W.M. සෝමාවතී නැමැති දෙදරු මවකි. මෘතදේහ අද දිනයේ ගොඩ ගන්නා ලෙස නියෝග කළ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා සිරුර වල දැමූ ස්ථානය පෙන්වීමට සැකකරුවන් රැගෙන එන ලෙසටද නියම කළේය. මෙම කාන්තාව අතුරුදහන් වී ඇති බවට සහ එය සැක සහිත බවට ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රිදී මාලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක W.R.C. වීරකෝන් මහතාට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ගේද සහාය ඇතිව විමර්ශන කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මෙහි ප්‍රධාන සැකකරුවන මියගිය කාන්තාවගේ සැමියාගෙන් කිහිප වරක් කළ ප්‍රශ්න කිරීම් වලදී මීට වසර දෙකහමාරකට පෙර එනම් 2021 වර්ෂයේදී මෙම කාන්තාව ඝාතනය කර තම 26 හැවිරිදි පුතා සමග එක්ව සිරුර වැසිකිළි වලකට දමා සංගවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි. මෙම කාන්තාව දීර්ඝ කාලයක් තිස්සේ නිවසින් පිට වාසය කර ඇති අතර මාස 4කට 5කට වරක් නිවසට පැමිණ ඇති බවත් 2021 පෙබරවාරි මාස නිවසට පැමිණ නැවත යාමේදී සැමියාගෙන් රුපියල් 500යක මුදලක් ඉල්ලා ඇති බවත් කියති. මේ සම්බන්ධයෙන් දින කිහිපයක්ම නිවසේ අඩදඹර වී ඇති අතර පෙබරවාරි මාස 13 සහ 14 වන දිනයන්ගෙන් එක් දිනයක උදැසන මෙම කාන්තාව සහ සැමියා අතර ගැටුම දුරදිග ගොස් මව ඝාතනය වී ඇතැයි පොලිසිය කියයි. පසුව පියා පුතාගේ නිවසට ගොස් අම්මා මැරුණා යයි පවසා ඇති බවත් ඉන්පසු පියා සහ පුතා එක්ව මියගිය කාන්තාවගේ සිරුර නිවස අසල අලුතින් හාරන ලද වැසිකිළි වලකට දමා වසා ඇති බවට සැකකරුවන් කළ පාපොච්චාරණයෙන් හෙළි වූ බවත් රිදී මාලියද්ද පොලිසිය කියයි. මියගිය කාන්තාවගේ ඥාතීන් කිසිවෙකු නොමැති බවත් කිසියම් පුද්ගලයෙකු ඇය කුඩා කල සිටම හදා වඩාගෙන ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙම කාන්තාව කාලයක් නිවෙස්වල සහ ඇතැම් ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරත වී ඇති අතරතුර මෙම පුද්ගලයා සමග විවාහ වී ඇති බවත් එම පුද්ගලයාට සහ මෙම කාන්තාවට දරුවන් දෙදෙනෙකු සිටින බවත් පොලිසිය පවසයි. මෙම ඝාතනයට සම්බන්ධ බව කියන 72 හැවිරිදි සැමියා ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු සමග පවසා ඇත්තේ තම බිරිඳ නිවසින් රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති බවත් එහිදී කොරෝනා හැදිලා මිය යන්නට ඇතැයි සිතන බවත්ය. සැකකරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමු වී මෙම කාන්තාව මියගිය තැනැත්තෙකු බව පවසා ඇයගේ නම චන්දනාම ලේඛනයෙන්ද ඉවත් කර ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.